දකුණු අප්‍රිකා කණ්ඩායම මේ වතාවේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව සෙල්ලම් කරන්නේ අලුත් නායකයෙක් එක්ක. ඒ කඩුල් රකින ක්‍රීඩක ක්වින්ටන් ඩී කොක්. දකුණු අප්‍රිකානු කණ්ඩායම අවසාන වතාවට ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවේදී හමු වෙන්නේ 2019 වසරේදී ඒ ෆෆ් ඩුප්ලෙසිගේ නායකත්වය එක්ක. ඒ තරගාවලියේ ජයග්‍රහණයේ දෙකට බිංදුවක් විදිහට ලබා ගන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම. නිමුත් කරුණාරත්නගේ නායකත්වයේ යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතාවය දැක්වීමට සමත් වීමත් එක්ක ආසියානු කණ්ඩායමක් දකුණු අප්‍රිකාවට එරෙහිව ඔවුන්ගේ මව්බිමේදී ටෙස්ට් තරගාවලියක් ජයගත්ත පළවෙනි අවස්ථාව විදිහට තමයි ඒ අවස්ථාව වාර්තා වුණේ. මේ ලැජ්ජාසහගත පරාජය මතකේ තාමත් දකුණු අප්‍රිකා ක්‍රීඩකයන්ට තියෙනවා කියලා තමයි අලුත් නායක ඩී කොක් කියන්නේ. ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත් වුණු තරගාවලියේදී කණ්ඩායමේ හිටපු සමාජිකයින් අතරින් මමත් ෆෆ් ඩුප්ලෙසිත් කණ්ඩායමේ ඉතුරු වෙලා ඉන්නවා. ඒ පරාජය මතකේ තවමත් අපේ හිතේ රැඳිලා තියෙනවා. එනිසා එයා අපිට මේ වතාවේ නිවැරදි කරගන්න අවශ්‍යයි. ඔය විදිහට තමයි දකුණු අප්‍රිකා අලුත් නායකයා ශ්‍රී ලංකාවෙන් පලිගන්න බලාගෙන ඉන්නේ. අපි මේ තරගාවලියේදී ක්‍රීඩා කරන ආකාරයට වඩා දක්ෂ ආක්‍රමණශීලී විය යුතුයි. අපිට තරගාවලියේ ඉදිරියට යා හැක්කේ එතකොටයි. මේ වෙලාවේ අපි අවස්ථානුකූලව ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. ගියවතාවේ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව ආක්‍රමණය කිරීමත් එක්ක තමයි දකුණු අප්‍රිකාව අසාර්ථක වුණේ. මේ වතාවේ ඒ දේ කරන්න දෙන්නේ නැහැ කියලා තමයි දකුණු අප්‍රිකා නායකයා කියන්නේ. අපි බලාපොරොත්තු වෙනවා හොඳින් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සෙල්ලම් කරන්න. මේ වතාවේ ගියපාර වගේ වෙන්නේ නැතුව ප්‍රතිවාදීන්ට කලින් අපි ආක්‍රමණශීලී වෙන්න බලාපොරොත්තු වෙනවා. කලින් පැවති තරගවලදී අපිට කලින් ආක්‍රමණශීලී උනේ ප්‍රතිවාදීන්. අන්න ඒකයි ඔවුන් අපිට වඩා හොඳ උනේ. ඔය විදිහට තමයි දකුණු අප්‍රිකා නායකයා කියන්නේ. ගියවතාවේ සෙල්ලම් මේ වතාවේ පෙන්වන්න දෙන්නේ නැහැ කියලා දකුණු අප්‍රිකාව කිව්වත් කණ්ඩායම් දෙකම දිගු නිහඬියාවකින් පස්සේ තමයි මේ තරගාවලියේදී පිටියට එන්නේ. ඒ තත්ත්වය කණ්ඩායම් දෙකටම අභියෝගයක් වෙයි. අපි ඔක්කොම ටෙස්ට් තරඟ පිටියට පිවිසීම ඉතාමත් උනන්දුවෙන් ඉන්නවා. මේ වසරේදී අපි 2020 ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙලා හිටිය නිසා ඒ ආකෘතියෙන් වෙනස්ව ටෙස්ට් පිටියට පිවිසීමට ලැබීම සතුටක්. අපි ක්‍රීඩකින් තරඟ නැතුව මඟ බලාගෙන හිටියේ. අපි ඉරිදා හොඳ පුහුණු සැසියක් පැවැත්තුවා. එදින්දී අපේ ගොඩක් දේවල් ලබා ගත්තා. කලින් වතාවේ සෙල්ලම් මේ පාර බෑ කිව්වත් අපේ නම් ප්‍රාර්ථනාව කලින් වතාවේ සෙල්ලම් මේ පාරත් වෙන්නලා දකුණු අප්‍රිකාව පිට පස්වෙනි ටෙස්ට් තරගයෙන් උත් පරාද කරන්න අවස්ථාව ලැබේවා කියන එක. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.